දවස් දෙක තුන හතර ඉන්ධන පොලිමේ ඉන්න ජනතාව ඉන්ධන නොමැතිවීමෙන් ඉන්නේ දැඩි පීඩනයකින්. බැලුමකට උනත් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා ගියොත් බැලුම පුපුරන්න පුළුවන්. ඉන්ධන පොලිමේ ඉන්න ජනතාවගේ තත්ත්වයත් බැලුමකට සමානයි. දවස් ගාණක් පීඩනින් ඉඳලා ඉඳලා බැරිම තැන ජනතාව පාරට බැස්සා. පාරවල් අවහිර කළා. බුද්ධ්‍යංශයත් කියලා තිබ්බා මේ ජනතාවගේ හැසිරීම පාලනය කරන්න අමාරුයි කියලා. දැන් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල ඉන්න පොලිසිය සමගත් ගැටුම් ඇති කරගන්න පටන් අරන්. ඊයේ දින අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසල පොලිසිය සහ ජනතාව අතර ගැටුමක් ඇති වුණා. ඉන්ධන නොමැතිවීමෙන් කලහකාරී ලෙස හැසිරුණු ජනතාව පාලනය කිරීමට යාමේදී මෙම ගැටුම හටගෙන තිබෙනවා. ගැටුමෙන් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කියන්නේ මේක වහලා ගියාට පස්සේද මේ සිද්ධිය? රාත්‍රී 9:30ට පමණ මේ අපි सिद्ध इक्कीन හරි එතකොට මේ මිනිස් හැම මනුස්සයම ඉන්නේ එකම පීඩණයකින් ඒගොල්ල කලබල වෙලා අරයත් එක්ක එක්කව වෙලා පටන් ගන්නවා මම හිතන්නේ බීමත් හිටපු කීප දෙනෙක් කෑ ගැව්වා කෑ ගහලා ඉතින් මිනිස්සුන්ගේ ආවේගය ප්‍රකාශ කරා පොලිසියත් ඉවසලා බැරිම දැන තමයි මෙව කරේ පොලිසිය ඇසිරිට විදිය පාර දීපුවේ වැරදි ඒ වුණාට මේ දෙපැත්තම ප්‍රශ්නේ දුරදිග යන දුන්න එක තමයි පළවෙනි ගැටලුව